අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ සැමට සුබ නව වසරක් වේවා මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත අභියෝග ජයගෙන ජනතා පැතුම් ඉටු කරනවා 2022 ජනපතිගේ අදිටන ආගමට මුල් තැන දී සෞඛ්‍ය රැකගනිමින් ජනතාව නව වසර පිළිගනි ගෑස් අර්බුදය විසඳන්න ලිට්‍රෝ සූදානම් කුමාරි ඇල්ලේ සැඟවුණු කුමාරියන් දෙදෙනා සොයන්න අදත් මෙහෙයුම් කොරෝනාවෙන් මිදෙන්න පැතුමෙන් ලොව පුරා ජනතාව නව වසර සමරයි अभियोग हबागोस एवा जयग्रहणे करमीन जनता केंद्रीय आर्थिकीय शक्तिमत् किरीमट रजियतेबू पियवर तवदुरटत् इदिरट गणिमे अवस्थाव नव वसरे उदावन पव जनाधिपति गोटाबे राजपक्ष मेत्तुमा पवसनवा एलंबुनु नव वसर वेनुवेन विशेष पनिवडयक् निकुत् करमेनुई जनाधिपतितुमा मे पव संदहन कले පවතින වසංගත තත්ත්වයේ හමුවේ අඩපණව ආර්ථිකය සහ ජන ජීවිතය වඩාත් සුරක්ෂිත කිරීම නව වසරේ සැලසුමයි. සමෘද්ධිය කරා අප පියවර තැබිය යුතු වන්නේ ආත්ම විශ්වාසය කැපවීම සහ එකමුතුකම තුළින් බවයි ජනාධිපතිතුමා සිය පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ. ගෝලීය වසංගත තත්ත්වය ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතියට අහිතකර ලෙස බලපා තිබෙනවා. එසේ වුවද වර්තමානයේදී ජාතික ආරක්ෂාව සහ සහජීවනය තවදුරටත් තහවුරු වී ඇති බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. නව ප්‍රතිසංස්කරණ රාශියක් සකස් වෙමින් පවතින බව සඳහන් කරන ජනාධිපතිතුමා අකර්මණ්‍යව පැවති රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් නැවත ක්‍රියාත්මක කිරීමටත් ඒවා ජනතා අයිතියටපත් කිරීමටත් වත්මන් රජය පියවරගෙන ඇති බවද අවධාරණය කළා. කොවිඩ් වසංගතයේ හමුවේ මෙරට ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා රජයකත් පියවර ගෝලීය පැසසුමටද ලක්වුණා. ජනතාව පීඩාවට පත්වීමට තුරුදුන් පදනම් විරහිත දේශපාලන අරගල රටට ආදරය කරන බහුතර ජනතාව ප්‍රතික්ෂේප කිරීම ජනතාව රජය කෙරෙහි තබා ඇති විශ්වාසය තහවුරු කිරීමක් බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටින්නේ. එළඹුණු නව වසර ජනතාවට සෞභාග්‍ය දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවන පරිවර්තනීය වසරක් බවට පත් කරන ලෙසට සියලු දෙනාට ආරාධනා කරන බවද ජනාධිපතිතුමා සිය පණිවිඩයේ සඳහන් කර තිබෙනවා. මෙතර නව වසර වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ රජයක් ලෙස පසුගිය වසරේ වඩා ප්‍රමුඛත්වය ලබා දුන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බවයි. එන්නත් කන්‍ය සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් රටේ ජීවිත දහස් ගණනක් ආරක්ෂා කර ගැනීමට හැකි වූ බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. රට හමුවේ මෙවැනි අභියෝගයක් නොතිබූ කාලයක පවා අතරදැමූ සංවර්ධන ව්‍යාපෘති රැසක් පසුගිය කාලය තුලදී ජනතා අයිතියටපත් කිරීමට හැකි වුණා. සමාජ ආර්ථික හා දේශපාලන වශයෙන් අප හමුවේ ඇති විවිධ බාධක ජයගත් වූ බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යතුමා එකිනෙකාට චෝදනා කිරීම වෙනුවට නිවැරදි දේ තෝරා බේරාගෙන ඒ සඳහා ක්‍රියාත්මක වීමෙන් දැනට පවතින බොහෝ ගැටලු ජයග්‍රහණයෙන් කෙලවර කරගත හැකි බවද කියා සිටියා. නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ රටක් ලෙස නැවත නැගී සිටීමේ උදාර අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවටම ජවයේ ශක්තිය ධෛර්යය ලැබේවායි යනු වෙනුයි. මෙම තීරණාත්මක තත්වයට මුහුණ දිය හැක්කේ බල න්‍යායපත්‍රයේ සකී අතේ රඳවාගෙන නොවන බවත් ඒ වෙනුවට කළ යුත්තේ සමූහික ප්‍රයත්නයකින් රට ගොඩනැගීම බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා. දිවයිනේ සෑම ප්‍රදේශයකම ජනතාව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් 2022 නව වසර උදාව පිළිගැනීමට කටයුතු කරන ආකාරය දැක ගැනීමට ලැබුණා. උදා වූ නව වසර සඳහා ආශිර්වාද ලබා ගැනීමට සැඳැහැවතුන් විශාල පිරිසක් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට අද උදෑසන සිට පැමිණ සිටියා. උදෑසන කාලයේ සිට පෝලිම් ගැසී දළදා සමිඳුන් අභිහස ආගමික වතාවත් සිදු කිරීම සඳහා තමන්ගේ වාරයේ පැමිණෙනතුරු ඔවුන් රැඳී සිටින ආකාරය දැක ගැනීමට ලැබුණා. උදා වූ නව වසර වෙනුවෙන් දළදා මාලිගාවේ විශේෂ ආගමික වතාවත් අද පැවැත්වුණු අතර ශ්‍රී දන්ත දහතුන් වහන්සේ වැඩ සිටින කරඬුව ප්‍රදර්ශනය කිරීමද සිදු වුණා. කලුතර ඓතිහාසික බෝසමිඳුන් අභිහසද සඳහවතුන් විශාල පිරිසක් අද උදෑසන සිට පැමිණ සිටි ආකාරය දැක ගැනීමට ලැබුණා. කලුතර බෝධිභාරකාර මණ්ඩලයේ විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක්ද සංවිධානය කර තිබූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේද ආගමික වතාවත් පැවැත්ුණා. ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අසජ්‍ය ස්වාමින් වහන්සේ පිරිත් සජ්ජහායනා කර නව වසරට ආශිර්වාද පිරිනැමුවා.
උදාවූ නව වසර සමරමින් වතුකරේ ජනතාවද ආගමික ස්ථානවලට රැස් වී ආශිර්වාද පූජා පැවැත්තුවා. අද උදෑසන සිටම නව වසරට සෙත් පතා වතුකරේ ආගමික ස්ථානවල ආශිර්වාද පූජාවන් පැවැත්වුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ගෑස් අර්බුදය සමනය කරමින් ඉදිරියේදී වෙළඳපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව ඉහළ නංවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසනවා. පසුගිය දිනවලදී ගෑස් සිලින්ඩර 350,000ක් පමණ වෙළඳපොළට නිකුත් කර තිබෙනවා. ඒ දිනකට ගෑස් සිලින්ඩර 40,000ක පමණ ධාරිතාවක් යටතේ. දෛනිකව සිලින්ඩර් එකක 40,000කට වඩා වෙළඳපොළට නිකුත් කිරීමත් සිද්ධ කරනවා. අතරම පහුගිය දින කිහිපය තුල පමණක් අපි ගෑස් සිලින්ඩර් එකක 103,000කට වඩා නිකුත් කරා. ඉතිරි දින කිහිපය තුල ගෑස් සිලින්ඩර් එකක 180,000කට වඩා නිකුත් වීම සිද්ධ වෙනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ක්‍රියාදාමය තුල රටේ තියෙන ගෑස් සිංගයේ ඉතා කඩිනමින් සමනයකට පත්වීමට යම් පිටුවහලක් වේවි කියලා. ලිට්‍රෝ සමාගම වශයෙන් අපි 100%ක්ම ප්‍රමිතිකරණයෙන් යුතු ගෑස් නිෂ්පාදනය සිද්ධ කරනවා. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අපේ ප්‍රමිතිය පොඩ්ඩක්වත් අඩු කරන්න. එම ක්‍රියාවලියට යම් කිසි කාලයක් ගත වෙනවා. මේ කාලය නිසා ඇත්තරම ජනතාවට අවශ්‍ය කරන ගෑස් සංචිත ප්‍රමාණය වෙළඳපොළට දිගටම අපි නිකුත් කරන්න උත්සාහ කරත් මේ වෙළඳපොළ තියෙන අවශ්‍යතාවය වැඩිවීම නිසා මේ ප්‍රමාණවත් නොවීම කියන කාරණාව ජනතාව මේ වන විට අත්දැකීමින් පවතිනවා. යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් රටට ආනයනය කරන්න අවශ්‍ය කරන කටයුතු කරලා තියෙනවා. මේ ක්‍රියාදාමයත් එක්ක ඉතා ඉක්මනින් උපරිම වුණොත් තව සති 3ක් මේ තත්ත්වය පවතින්න පුළුවන්. නමුත් ඒ සති 3ට කලින් අවශ්‍ය ගෑස් බෙදා හැරීම අපිට කරන්න පුළුවන් වෙයි කියලා. මේ අතර රටෙහි ගෑස් අර්බුදය විසඳීම සඳහා ගෑස් ආනයනය කිරීමට රාජ්‍ය සමාගමක් නිර්මාණය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඊට අවශ්‍ය වැඩ කටයුතු මේ වන විටත් සකස් කරමින් පවතින බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. මහනුවරදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. රජය විදිහට ගත යුතු පියවර නම් වහාම රජයේ ආයතනය කරා ගෑස් ආනයනය කිරීම කරන්නට අවශ්‍යයි. මේක පිටුපස වෙන දේවලුත් තියෙනවා. රජය විතරක් නෙමෙයි මේ ගෑස් සමාගම් මිලදී ගන්න යම් පාර්ශ්ව වගයක් උත්සාහ කරනවා. සමාගම් දෙකම එකතැනකට ගේන්න පාර්ශවයක් උත්සාහ කරනවා. ඉතින් මේක යටතේ යට වෙන ප්‍රශ්නක් තියෙනවා. පුපුරණ එකකට අදාළ එකක් නෙමෙයි. නමුත් මේ හිගය ඇති කිරීම තුළ යම් ව්‍යාපාරික ශේත්‍රයේ ප්‍රශ්නකුත් මේකේ තියෙනවා. බොරු කියන්න බෑ. අපි ජනතාවට ඇත්ත කියන්න අවශ්‍යයි. ව්‍යාපාරික ශේත්‍රයේ ඉන්න අය එයාගේ ව්‍යාපාර පුළුල් කරන්න උත්සාහ කරනවා. මේ අවස්ථාවේදී බොරදියේ මාළු බාන වගේ ඒකට බැනුම් අහන්න වෙලා තියෙනවා රජයට. ගෑස් ලබා ගැනීම සඳහා අදත් ජනතාව පෝලිම් වල රැඳී සිටින ආකාරය මෙලෙස දැක ගැනීමට හැකි වුණා. අද එන්නලු ගෑස් එක පොලිමුට පාදර පහේ ඉඳා. එයා මේ අපරාධ කරන ගානනේ මිනිසුන්ට. ඒ මොනා කියන්නෙත් නෑ. අද මේක බෝඩ් එකේ දාලා තියෙනවා අදට එන්නේ කියලා. ඉතින් අපි තිටලා බලාගෙන ඉන්න පොඩ. ගෑස් එකක් නෑ. ඉතින් මිනිසුන් පහ දෙකන ඔක්කොම එන්න පාරේ ඉන්නේ. පාන්දර හතර එන්න ඉන්න ඔක්කොම පාරේ ඉන්නේ දැන්. දවස් තුනක් කියලා විදිනවා. නෑ මොකුත්ම නෑ. නව වසරට ආශිර්වාද ලබා ගැනීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඓතිහාසික කිරිවෙහෙර අභියස ආගමික වතාවත්වල නිරත වුණා. කිරිවෙහෙර චෛත්‍ය රාජයානන් උදෙසා සිදු කෙරුණු කප්රුක් පූජාවට මෙන්ම ගිලන්පස සහ ඖෂධ පූජාවටද ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එක් වුණා. කිරිවෙහෙර රජ මහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද සාමින් වහන්සේ රැස්ස සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවමින් ආගමික වතාවත් සිදු කළා. 2021 වසර අවසානයේ සනිටුහන් කරමින් කිරිවෙහෙර චෛත්‍ය රාජයානන් ඉදිරිපිට භූමි පරිශ්‍රයේ සුදුහඳුන් පැලයක් රෝපණය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. කිරිවෙහෙර සිට රුහුණු කතරගම මහා දේවාලය වෙත ගමන් කළ ජනාධිපතිතුමා වෙත දෙපස සිටි මල් අලෙවිකරුවන් මල් පිරිනැමීම විශේෂ සිදුවීමක් වුණා. පූජා භූමියට රැස්ස සිටි ජනතාව සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසා බැලුවා. ඓතිහාසික කතරගම මහා දේවාලයේ අෂ්ටඵල බෝධීන් වහන්සේ අභිහස පැවති සෙත්පිරිත් සජ්ජායනය ශ්‍රවණය කිරීමටද ජනාධිපතිතුමා සහ අගමැතිතුමා කටයුතු කළා. සෙත්පිරිත් සජ්ජායනයට මහා සංඝරත්නය 400 නමක් වැඩම කර සිටියා.
සාමණේර භික්ෂුන් වහන්සේ උදෙසා ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහාද ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එක්ුණා. අනතුරුව අභිනවාරාමාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස ස්වාමින් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ආශිර්වාද ලබා ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කතරගම පුදබිමේ වාර්ෂිකව සංවිධානය කරන පිරිත් පින්කම සඳහා සදහතුක ධාතු කරඬුව වැඩම කරවීමද සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතෙන්. මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු බොහෝ පිරිසක් එම අවස්ථාවට එක් වුණා. ජනවාරි මාසයේ සඳහා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කටයුතු කළා. කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය සීක්‍රෙන් පැතිර යන බැවින් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා අවධානය යොමු කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවකෙන් ඉල්ලා සිටින්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති නව මාර්ගෝපදේශවලට අනුව විවාහ මංගල උත්සව සඳහා උත්සව ශාලාවේ ආසන ධාරිතාවෙන් 50%කට අවසර හිමි වී ඇති අතර එලිමන් ස්ථාන විවාහ මංගල උත්සව සඳහා යොදා ගැනීමට කටයුතු කරන්නේ නම් වඩාත් උචිත බවට නිර්දේශ කර තිබෙනවා. ආපන ශාලා ඖෂධ සැල්, සුපිරි වෙළඳ සැල් සඳහා වරකට ඇතුළත් කරගත හැකි පුද්ගලින් සංඛ්‍යාවද මෙහි ධාරිතාවෙන් 50%කට සීමා කළ යුතු වෙනවා. සතිපොළ විවෘත වෙළඳ සැල් සහ ජංගම අලෙවි කිරීම ආදියද සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී ආසන සංඛ්‍යාවනුව මගින් රැගෙන යා යුතු වෙනවා. වායු සමීකරණය කරන ලද වාහනවල මගී ප්‍රවාහනයේ සිදු කිරීම වලදී වාකවුළු විවර කිරීමට පියවර ගත යුතුයි. අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් සහ නිවසින් බැහැරට යාමෙන් හැකිතාක් වළකින ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය මෙවර විට ශ්‍රී ලංකාවේද වේගෙන් පැතිර යාමේ අවධානමක් මතු ඇති බැවින් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඍජුවේ ආරයල් අමාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ඉල්ලා සිටිනවා. මේ වන විටත් 50%කට ආසන ප්‍රමාණයක් ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වූ රෝගීන් අපේ රට තුළ හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ තත්ත්වය තව අපි මේ සොයාගත් ප්‍රමාණය විතරයි. තව සොයා නොගත් යම් කිසි පිරිසක් රට තුළ ඉන්න පුළුවන්. ඒක නිසා එම පිරිස තුළින් ඉක්මනටම මේ රෝගය අනිත් අයටත් වැළඳීමේ හැකියාවක් තියෙනවා. මොකද අනිත් ප්‍රභේදවලට වඩා ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍ර ලෙස වර්ධනය වීමක් අපට දක්නට ලැබෙනවා. බෝ වීමේ ශීඝ්‍රතාවය වැඩි. හැබැයි මේක අසාධ්‍ය තත්ත්වයට පත්වීම යන්තාදුරකට අඩු බවක් අපට පෙන්වුම් කරනවා. බොහෝ වෙලාවට මේක අපි රට තුළ සෑහෙන ප්‍රමාණයකට එන්නත ලබා දීම නිසා වෙන්න පුළුවන්. පාසල් දරුවන්ටත් මේක වැළඳීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ පාසල් දරුවන්ට වැළඳීම සිදුවන්නේ වැඩිහිටියන් මගින් තමයි. වැඩිම ප්‍රසිද්ධ වෙන්නේ වැඩිහිටියන් මගින්. ඒ නිසා දරුවන්ගෙන් දරුවන්ට බොවීමට වඩා මේක වැඩිහිටියන් මගින් බෝ වෙන නිසා තමන්ගේ දරුවන් පිළිබඳව දැඩි අවධානකින් යුතුව දෙමාපියන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කිරීම තුළින් දරුවන්ගේ ඒ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් ඒ වගේම දරුවන්ට මේක බෝ වීම වළක්වා ගැනීම සඳහාත් කටයුතු කිරීමට හැකියාවක් තියෙනවා. ඊයේ දිනේදී කොරෝනා ආසාදිතින් 499 දෙනෙකු හඳුනාගත් අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 587245ක් දක්වා ඉහළ ගියා. ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 11772ක්. සුවය ලබා පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 560494ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. ඊයේ දිනේදී කොරෝනා මරණ 17ක් වාර්තා වීමත් සමග මෙරට සිදු වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14979ක් දක්වා ඉහළ ගියා. හංවැල්ල කුමාරියල්ලේ දියනෑමට ගොස් අතුරුතන් වූ තරුණියන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුර සොයා තවමත් මෙහෙයුම් සිදු කෙරෙනවා. සැඩපහරට හසු වී ගසාගෙන ගිය තරුණියන් තිදෙනාගෙන් 16 හැවිරිදි තරුණියගේ සිරුර සොයා ගැනීමට ඊයේ හැකි වුණා. පසුගිය 30 වැනිදා හංවැල්ල කුමාරියල්ලේ දියනෑමට තරුණ තරුණින් 8 දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ තිබුණා.
එම පිරිස දිනාමින් සිටන අතරතුරු කලුවන්තර සහ හේවාහින්න ප්‍රදේශවලට ඇදහැල්ලු අධික වර්ෂාව හේතුවෙන් ඇල්ලේ ජල ප්‍රමාණය එකවර ඉහළ ගොස් ඒ සමගම තරුණින් තිදෙනා ගසාගෙන ගොස් තිබෙනවා. යාපනයේ පදිංචි එකම පවුලේ සහෝදරින් දෙදෙනෙක් සහ කෙරවලපිටිය හැඳල ප්‍රදේශයේ පදිංචි තරුණියකුයි මෙලෙස අතුරුදන් වී ඇත්තේ. ඉන් එක් තරුණියකගේ සිරුර සුවාගෙන තිබෙනවා. අනෙක් දෙදෙනා සෙවීම සඳහා යුද හමුදාව සහ පොලිසිය ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ. මිනුවන්ගොඩ නගර සභාව සංවිධානය කරන මිනු වරුණ වැඩසටහන යටතේ නව සිව් මහල් පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කිරුණා. එමෙන්ම තවත් ප්‍රජා සත්කාර රැසක් අද දිනේ පුරා සිදු කිරීමට නියමිතයි. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත චමිත් විදාන ගමගේ. ඉතින් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ආදරණීය ජනතාවට මේ 2022 උදාවුණු අවුරුද්දේ තමන්ගේ ගමන යන්න නැත්නම් අනාගතේ දකින්න දැනුම හොයාගෙන යන්නට අවශ්‍ය කරන වටපිටාව සකස් කර දෙන්නට මිනුවන්ගොඩ මහනගර සභාව සූදානමින් අපූරු කටයුත්තකට අතපත් පොත් තිබ්බා. ඒ තමයි මිනුවන්ගොඩ නගරයේ දියුණු සිරිවර්ධන මේ සිව් මහල් ශ්‍රවණාගාරයත් එක්ක ඉදි වුණු පුස්තකාල පරිශ්‍රය. ඉතින් අද දවසේදී ජනතා ඉදිරිපත් කිරීම සිද්ධ වුණා. සංචාරක අමාත්‍ය ගරු ප්‍රසන්න රන්තුංග අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයේ තුල ඔබ 2022 අවුරුද්ද ආරම්භ කරන්නේ බොහොම වැදගත් කටයුත්තකින්. ඉතින් ඔබතුමන්ට සුබ උපන්දිනයක් කියන වගේම සුබ නවවසරක් කියලා මම කැමතියි දැනගන්න ඔබේ ප්‍රදේශයේ ජනතාවට මේ ලබා දුණු තිළිණේ පිළිබඳව. ඇත්තටම අයිති නායතනයට මගේ ස්තුති පුද කරනවා. රජයේ වගකීතු මාධ්‍ය ආයතනයක් හැටියට රටේ වෙන දේවල් සත්‍ය සත්‍ය හැටියට රටට ඉදිරිපත් කරන්න මේ වගේ ඔබතුමන්ලාගේ කැපකිරීම පිළිබඳව. ඒ වගේම අද දවසේ ඉතාම වැදගත් මිනුවන්ගොඩ ආසනයට මොකද අද දවස තුළ ව්‍යාකෘති කිහිපයක් සිද්ධ වෙනවා. මේ මිනුවන්ගොඩ ආසනයට අපි ලබා දෙන ලොකුම දේ තමයි අධ්‍යාපනය. අධ්‍යාපනය කරන දරුවන්ට අවශ්‍ය පොතපත කියවන්න, ඒ අයට තාක්ෂණ දැනුම හරහා ඒ අයගේ දැනුම වර්ධනය කරගන්න අපිට තිබිච්ච ලොකුම අඩුපාඩුවක්. ඒ නිසා තමයි මේ සිරිවර්ධන පුස්තකාලයේ සිරිවර්ධන කියන නම වැටෙන්නේ මයිකල් සිරිවර්ධන ඇමතුමාට ගෞරවයක් හැටියට. ඒක තිබුණේ පොඩි තැනක. අපි නගරාධිපතිතුමත් නගර සභාවේ සියලුම මන්ත්‍රී ආණ්ඩුපක්ෂයේ විපක්ෂයේ මන්ත්‍රීරු එකහු වෙලා මේ කාර්යවයට අත තියලා මේක ඉතාමත් හොඳ දරුවන්ට අධ්‍යාපනය ලබන්න පුළුවන් හොඳ පුස්තකාලයක් බවට පත් කරලා තියෙනවා. මේකේ තාක්ෂණයත් එක්ක ඒ දරුවන්ට ලෝකයේ අනාගතයට ගැළපෙන පරිදි කටයුතු කරන්න පුළුවන් දෙයක්. ඒක නිසා දරුවන් වෙනුවෙන් මේ කරපු කාර්ය පිළිබඳව අපේ ස්තුතිය නගර සභාවටත් එය සියලු දෙනාට පුද කරනවා. ඒ වගේම අපිට තිබිච්ච ලොකුම අභියෝගයක් තමයි පානීය ජල ප්‍රශ්නේ. මිනුවන්ගොඩ නගරයටත් හුදුගම්පල නගරයටත් අද පැය 24 පුරාම පානීය ජලය ලබා දෙන වැඩපිළිවෙලක් කරා. ඒකේ යහරහත් විශාල ජනතාවට සේවයක් සිද්ධ වුණා. ඒ වගේම උඩුගම්පල කෝප් සිටි ආයතනයක් විවෘත කරලා දරුවන් 1500කට පොත්පත් නොමිලේ ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. උදා වූ නවවසරේ සියලු ආගම් නියෝජනය කරන ශ්‍රී ලාංකිකයන් වෙත ආශිර්වාද කිරීමේ අරමුණෙන් සන්ලයිට් සහ යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනය විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබුණා. සන්ලයිට් සහ යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනයේ දායකත්වයෙන් පැවැත්වෙන මෙම ආගමික වැඩසටහන් මාලාව යටතේ වැඩසටහන් රාගම තෙවත්ත ලුර්දු දේවමාතා දේවස්ථානයේදී හා ශ්‍රී වෙංකටේශ්වර මහවිෂ්ණු දේවාලයේ අද උදෑසන පැවැත්වුණා. මහනුවර ශ්‍රී දළදා මාලිකාව සහ කොළඹ හත ෂේක් උස්මාන් වලිඋල්ලා මස්ජිද්හිදීද ආගමික වැඩසටහන් පැවැත්වෙනවා. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. පස්වර 1:55 සිට අපගේ පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්.